දෙවිපියණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශ්‍රදහත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සම්මිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියණන් වහන්සේගේ ප්‍රේමයත් ශ්‍රදහත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ආදර දරුවනි, ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙම දිවි අභිරහස් පිළිවෙත සිදු කිරීමට නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපගේ පව් පිළිගනිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි, ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කෙලෙමි. ඒ මාගේ වරදීනිය, මාගේ වරදීනිය, මාගේ මහත් වරදීනිය. එහෙන් භාග්‍යවන්ත නිතිය කන්නමරිතුමියගෙන්ද, සියලු සුරදූතයන්ගෙන් හා ශ්‍රදවන්තයන්ගෙන්ද, මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද, මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වේලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී, කරුණා කළ මැනව, ස්වාමිනී, කරුණා කළ මැනව, ක්‍රිස්තුනී, කරුණා කළ මැනව, ක්‍රිස්තුනී, කරුණා කළ මැනව, ස්වාමිනී, කරුණා කළ මැනව, ස්වාමිනී, කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, අපගේ අයදීමට කරුණාවෙන් සවන් දුන මැනව, දුකින් පීඩිත වූ අපහට ඔබ වහන්සේගේ දයාබර සහනය දානය කළ මැනව, අප වෙත නැවත වඩින ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආගමන අපේක්ෂාවෙන් දිරිමත් වී මානව දුබලතා ජය ගැනීමට අපට සහාය වූ මැනව, මෙකීදී ඔබ වහන්සේ හා ශ්‍රදහත්මයාණන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද, රජකම් කරන්නා වූද, ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. වඩිවන්න. පළමුවන දේව ප්‍රකාශනය, ජෙරමියා දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ මට මෙසේ වදාළසේක, මානුබ කුසෙහි පිළිසඳ ගැනීම ඇතිකරගන්නත් පෙර පටන් මම නුඹ හඳුනා ගතිමි. නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි. ජාතින් හට දිවසිවරයකු ලෙස ඔබ නුඹ පත් කළෙමි. එවිට මම මහොත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස මා ලාබාලයකු වන බව බැවින් මම කතා කරන්නට නොදැනමී කීවෙමි. එහෙත් සමිදානන් වහන්සේ මට මෙසේ වදාළසේක, නුඹ බාලයකැයි නොකියන්න, මා නුඹ යවන සියල්ලන් වෙත යන්න, මා නුඹට අනකරන සියල්ල පවසන්න, ඔවුන්ට බිය නොවන්න, මන්ද නුඹ ගලවන්නට මම නුඹ සමග සිටිමි. එසේ පවසන්නේ ස්වාමින් වන මමය. එවිට සමිදානන් වහන්සේ සිය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළසේක, මෙන්න මාගේ පණිවිඩය නුඹේ මුඛෙහි තැබිමි. උදුරන්නට හා කඩා දමන්නට, නැති කරන්නට හා හෙලා දමන්නටත්, ගොඩනගන්නට හා සිටුවන්නටත්, ජාතින් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලයදී අද මම නුඹ පත් කළෙමි. දේව වචනය මෙසේය. දෙවියන්ට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර ලොව පුරා ගොස් සුභාසන දේශනා කරන්න, ලොව පුරා ගොස් සුභාසන දේශනා කරන්න, සකල ජාතීනි සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සව් සතුනි හිමිතුම ගුණ මහිමය වර්ණනා කරන්න පිළිතුර, ලොව පුරා ගොස් සුභාසන දේශනා කරන්න, මන්ද අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත්ය,
එතුමාන්ගේ විශ්වාසකම සදහටම පවත්නේය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න පිළිතුර. ලොව පුරාම සුවාසන දේශනා කරන්න. පාවුලුතුමන් විසින් පොරින්තිවරුන්ට ලියන ලද පළවන හසුනෙන් කොටසකි. මා සුභාසන දේශනා කරන නමුත් එය පාරට්ටු කර ගැනීමට කාරණයක් නොවේ. මන්ද සුභාසන දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුභාසන දේශනා නොකළොත් මම මහා කාලකන්ණියෙක් වෙමි. මාගේම එහෙත් මම කැමැත්තෙන්ම මම සුභාසන දේශනා කරමි නම් වැටුපක් ලබා ගැනීමේ අයිතියක් මට ඇත. මාගේ කැමැත්ත නොතකා එම සේවය කරම් නම් මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙසය. එසේනම් මාගේ වැටුප කුමක්ද? ඒ වැටුප නම් අයකිරීමක් නැතිව සුභාසනේ සේවය වෙනුවෙන් වැටුපත් ලැබීමේ අයිතිය පැහැරහැර සුභාසන දේශනා කිරීමයි. මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත් බොහෝ දෙනෙකු දිනා ගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් විමි. දුර්වලයන් දිනා ගන්නා පිණිස මම දුර්වලයන්ට දුර්වලයෙක් විමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනා ගන්නා පිණිස මම සියල්ලෙහිදී ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කළමි. මා මේ සියල්ල කරන්නේ සුභ අස්න උදෙසා එහි ආශිර්වාදවලට පවුල්කාරයෙක් වන පිණිසය. ඒ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවජයනද ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න. මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න, ඔවුන්ට උගන්වන්න. මමද යුගාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි. ආලෙලුයා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සවිශේෂක මාක්තුමා විසින් ලියා තිබෙන දේව වාක්‍ය මෙසේය. සමිදානනි, ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේව නමතා ලෝ පුරා ගොස් සකල සත්වයා හට සුභාසන දේශනා කරන්න අදහා බෞතිස්ම ස්නාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. එහෙත් අදහා නොගත් තැනැත්තේ වරදකරු යැයි තීන්දුව ලබන්නේය. අදහන්නන් ඇසුරුකටගත් හාස්කම් මේයය. ඔහු මාගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරුකරති, අමුතු භාෂාවලින් කතා කරති, සර්පයන් අතින් අල්ලා ගනිති, යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිට අත්තැබූ විට ඔහු සුවය ලබතී වදාළ සේක. මෙසේ ජේසුස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. ඔහු නික්ම ගොස් සෑමතනම දේශනා කළහ. සමිධානන් වහන්සේ ද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔහු මෙකී අවවාද අනුශාසනා පේදුරටද ඔහුගේ සහචරයන්ටද සැකවින් පැවසූහ. ඉක්බිති ජේසුස් වහන්සේම සදාතන ගැලවීම පිළිබඳ සුවිශුද්ධ අජරාමර පණිවිඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදික දක්වා යවා වදාළ සේක.
සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වාඩිවන්න. ආදර දරුවනි, ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දෙසැම්බර් මාසයේ දෙවෙනිදා, අපි කියන්නේ නත්තල් මාසයේ කියලා. අපි ඉන්නේ කතෝලික ජනවන්දනා වසරට අනුකූලව ආගමන සමයේදී පළවෙනි සතියේ අඟහරුවාදා දවසේ. අද සුවිශේෂය මාක්තුමාගේ සුභාරංචියෙන් ජේසු අපිට මතක් කරලා දෙනවා හරි වැදගත් දෙයක්. ලොව පුරා ගොස් සකල සත්වයා හට සුභාසන දේශනා කරන්න. හැමෝටම පොදු ආරාධනාවක්, හැමෝටම පොදු කැඳවීමක්, හැමෝම කළ යුතු දෙයක්. දේව රාජ්‍ය වෙනුවෙන් සුභාසන දේශනා කරන්න ලොව පුරා ගොස්. ඒකේ තේරුම තමයි එක තැනකට සීමා වෙන්නේ නැතුව මේ දේ කරන්නටයි කියන එක. අපි ඉන්නේ කොහෙද, ඒ තැන සාක්ෂි දරන්නයි කියන අදහස තේරුම තමයි මේ බයිබල් පාඨය තුළින් අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. අද අපි විශේෂ මංගල්‍යයකුත් සමරනවා. ඒ මංගල්‍යය තමයි සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුමාගේ මංගල්‍යය. මේ ජේසු ආරාධනා කරපු සාක්ෂි දැරීමේ ජීවිත පිළිවෙතට ලොව පුරා ගොස් සුභාසන දේශනා කරන්නේයි මේ සුභාරංචි වගන්තියට තමන්ගේ ජීවිතයෙන් එක කරපු කෙනෙක්, ජීවිතයෙන් සාක්ෂි දරපු කෙනෙක්. ඔබ අහලා තියෙනවා නම් මේ සාන්තුවරයා ගැන. ඔහු ඉපදුනේ යුරෝපීය රටක, ස්පාඤ්ඤය කියන රටේ. ඒ වගේම රාජධානියක් වගේ ප්‍රසිද්ධ නගරයක, නවාරේ කියන. ඔහු ජීවත් වුණේ නිවසක කියලා අපිට කියන්න බෑ. ඒ පින්තූර, වීඩියෝ දර්ශන ඔබ අන්තර්ජාලයෙන් දැකලා තියෙනවා නම් සමහරක් අය ගිහිල්ලත් ඇති. ජීවත් වුණේ නිවසක නෙවෙයි, මහා මන්දිරයක, රාජ මාලිගාවක් වගේ ඔහු ජීවත් වුණු තැන. ඔහුගේ දෙමව්පියන් ප්‍රභූ පවුලක අය. එදා කාලේ ලොකු තනතුරක් දරපු අය, විශාල පොහොසත්කමක් තිබිච්ච අය. ඒ තිබිච්ච පොහොසත්කමේ වටිනාකම කොච්චරද කියලා අපිට තක්සේරුවක්වත් කරන්න බැහැ. එච්චරට පොහොසත් ප්‍රභූ පවුලක්, සේවකයන් තියාගෙන ආරක්ෂිත විදිහට රාජධානිය, ඒ බලකොටුවක් වගේ මන්දිරය තුල මේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමා ජීවත් වෙන්නේ. හරි පුදුමයි. ඒ මන්දිරය, ඒ බලකොටුව, ඒ ආරක්ෂිත තැන, සැප සම්පත් සියල්ල තිබ්බ ඒ තැන ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුමා දාලා ආවද කියලා ඇත්තටම හිතාගන්නත් බැහැ. එවැනි තැනක්, එවැනි දේවල් අතහැරලා එනවයි කියන එක ඇත්තටම හිතන්න හරි අමාරු දෙයක්. නමුත් සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුමා ඒක කළා. ඔහුට තිබ්බේ මහා පුදුමාකාර ඇදහිල්ලක්, විශ්වාසයක්. මොකද උන්වහන්සේගේ කාලය තුල මිත්‍යා දෘෂ්ටිකයන් තමයි වැඩිපුර හිටියේ. දෙවියන් වහන්සේගේ විශ්වාසයෙන් ඈතට ගිය මිනිස්සු ජීවත් වුණු වටපිටාවක්, පරිසරයක් තමයි උන්වහන්සේගේ කාලේ යුරෝපයේ තිබ්බේ. ඒ නිසා උන්වහන්සේගේ කැඳවීම වුණේ ඒ ලෞකික සැප සම්පත් අතහැරලා ඒ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ට විශ්වාසයේ දහම දේශනා කරන එක. දෙවියන් වහන්සේගේ විශ්වාසයෙන් ඈතට ගිය මිනිස්සුන්ව නැවත ලංකරවන එක තමයි සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුමාගේ කැඳවීම වුණේ.
ඉතිහාසයේ සාක්ෂි දරනවා සාන්ත පාවුල මුනිතුමාගෙන් පස්සේ මේ විශ්වාසයේ ජීවිතයට වැඩිපුරම මිනිස්සුන්ව දිනා දුන්නු වැඩිපුරම මිනිස්සුන්ව අරගෙන ආපු සාන්තවරයා කියලා. ඔච්චරක් මිනිස්සුන්ව දිනා දෙන්නේ නැද්ද? මොනතරම් මිත්‍යා දෘෂ්ටික ජනතාවක් දෙවියන් වහන්සේගෙන් ඈතට ගිහිල්ලා මම්මුලා විච්ච මිනිස්සු කණ්ඩායමක් දෙවියන් වහන්සේ වෙතට අරගෙන එන්නේ නැද්ද? ඉතිහාසයේ කියද්දි පාවුල මුතුමාගෙන් පස්සේ වැඩිපුරම මිනිස්සු කට්ටියක් දෙවියන් වහන්සේ ළඟට අරගෙන ආපු සාන්තුවරයයි කියලා. ඒ සංඛ්‍යාව මොනතරම් විශාල වෙන්න ඕනේද? එන්සා සාන්ත ෆ්‍රැන්සිස් සේවිර් මුනිතුමා ජීවිතේ ලෞකික සැප සම්පත් සියල්ල අතහැරලා අධ්‍යාත්මික වටිනාකම් වෙනුවෙන් ජීවත් වුණු කෙනෙක්. ජීවත් වුණා විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ විදිහට ජීවත් වෙන්නට ආදර්ශයක් දුන්නු කෙනෙක්. කිසිම දෙයක් නැති නිසා ලෞකික දේවල් අනවශ්‍යයි කියලා ඒ අත්දැකීම ලෝකයට අරගෙන ගිය කෙනෙක් නෙවෙයි. සියල්ල හිමි කරගෙන සියල්ල භුක්ති විඳිමින් එහි රස ඒ සියල්ල අත්දැකලා, නමුත් ඊට වඩා රසයක්, ඊට වඩා තේරුමක්, ඊට වඩා දෙයක් ජීවිතයේ තියෙනවායි කියලා අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරපු සාන්තුවරයෙක්. එනිසා දරුවනේ, ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි උන්වහන්සේගේ මංගල්‍යයේ සමරද්දි ඒ ජීවිතය ගැන හිතමු. ඔහු දෙවියන් වහන්සේට තිබ්බ පක්ෂපාතීත්වය, දෙවියන් වහන්සේ තුළ තිබ්බ අචල විශ්වාසය, ඒ වගේම දෙවියන් වහන්සේ වෙතට මිනිසුන්ව දිනන්නට ඔහු ගත්ත උත්සාහය, ඔහු කරපු කැපකිරීම, ඔහු අතහැරපු දේවල්, ඒ ප්‍රමාණය, මේ සියල්ලක්ම අපිට ලොකු අභියෝගයක්. වර්තමානයේ ජීවත් වෙන අපි සියල්ලන්ටම ලොකු අභියෝගයක්. එනිසා ඒ අභියෝගය ජයගන්නට උන්වහන්සේගේ ආලෝකය, උන්වහන්සේගේ මඟ පෙන්වීම අපිට ප්‍රමාණවත්. එනිසා සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුමා ගිය මඟ ගමන් කරන්නට මේ දිව්‍ය පූජා යාගයේ තිබෙන අනුහස් බල අපි හැමෝටම ඉල්ලලා අපි යාඥා කරමු. ඒ ආශිර්වාදයෙන් අපගේ ජීවිත පුරවන්නටයි කියලා දෙවියන් වහන්සේට අනලව් කරමු. පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශදහත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. පඬුරු පිදීම. සහෝදර සහෝදරිය නිමාගේ සහභගේ යාගය සර්ව බලධාරී දෙවිපියාණන් වහන්සේට ප්‍රසන්න වන්න පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයත් යහපත සඳහාද, ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. නැගිට සිටින්න දෙවි ස්වාමිනී,
අපගේ අවනත අයදු මහා පුද පඬුරුද පිළිගෙන අපගේ පව් කමා කළ මැනව අපට අයන්ත් කුසල් කිසිවක් අපතුල නොමැති හේයින් ඔබ වහන්සේගේ සමාව හා සරණය නොඅඩුවම අපට දානීය කළ මැනව මෙකී දේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන්ට ස්තුති කරමු. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සමකල්හිද සමතන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය සාධාරණේ අපගේ යුතුකම හා කැළවීමය. ඔබ වහන්සේ සියලු දේ මවා වදාළේ ඔබ වහන්සේගේ ශ්‍රී වචනයානන් හේතු කොටගෙනය. ඔබ වහන්සේ අපගේ මිදුම් කරුවානන්ද ගැලුම් කරුවානන්ද වශයෙන් ඔබ වහන්සේ උන් වහන්සේ අප වෙත එවූසේක. උන් වහන්සේ සුදහත්මන වහන්සේගේ ආනුභාවයෙන් මිනිස් බවගෙන කුමරි මරියාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන් වහන්සේ කුරුසේ දෑත් විහිදා අධික වේදනා විඳ මරණයට පත්වී මරණයේ බැමි බිඳහැර උතානිය විද හදක්වමින් අප සම පාර්ෂුද ජනතාවක් වශයෙන් වහන්සේට හිමි කර දුන්සේක. එසේ හේන් සුරදූතයන් සහ සේලු ශ්‍රදවන්තයන්ද සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක් හඬින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරිතිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලේ ඔසානා සමිදානන් වහන්සේගේ නාමේ වඩින උතුමානෝ භාග්‍යවන්තේ උත්කෘෂ්ඨ මණ්ඩලේ ඔසානා. එසේ ස්වාමිනේ වහන්සේ සබවින්ම සුවිශුද්ධය සීල ශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එසේන වහන්සේගේ ආත්මයානන් අහසෙන් පතිත වන පිණිමෙන් මෙම පඬුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් ආයද සිටිමු. අපේසේ යදුනවේ මෙම පඬුරු අප උදේසාප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතියේ තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් එය කඩා තම ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මක්නිසාදයත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත තුති පුදා තම ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක්නිසාදයත් මේ ආභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පෞකමාව සඳහා බව උදෙසාද බොහෝ දෙනා උදෙසාදේ වගුරු වනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සම්මිදානනි ඔබ වහන්සේ නැවත වඩිනතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එසේ හේන් සම්මිදානනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමු වේ සිටින වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුදහත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. සමිදානනි මුරුලවේ පැතර පවත්නා වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව පළමුවන ෆ්‍රැන්සිස් නැමැති අපගේ විශ්වයේ රානන්ද මල්කම් කාදිනල් රංචිත් නැමැති අපගේ අගරාද ගුරුතුමන්ද එතමන්ගේ සහායක රද ගුරුතුමන් ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්සනු මැනව. උතානිය අපේක්ෂාව තුළ සතපනු අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසනු අනිකුත් සියල්ලන්ද සිහිකර
ඔබහන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ටම දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කුමරි මරියාවන්ද, ඕතුමන්ගේ පෘතශ්‍යදවත් පතයෝෂදෝ ජුසේ මොනිදුන්ද, භාග්‍යවත් අපෝස්සල වරුන්ද ශදෝ ජුසේවාස් මොනිදුන්ද, සමකල්හිම සදාකාලය සිට වහන්සේට ප්‍රශංසාව ගෙනදුන් සියලු ශුදවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවදවුන් හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද, වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අද්දක වැඳ ගන්න. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි, ශ්‍රද්ධාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවස්සන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටම අත් වේවා. අපි නැගී සිට උන්වහන්සේ අපට කියා දුන්නේ යාඥාවෙන් දැන් කන ලව් කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් මෙලෙවේදී ච වේවා. අපගේ දිනදා භෝජනය අදා අපට දානී කළ මැනි, අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව, පාප අවස්ථාවනට සුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව. සමිධානනී සීල අයහපතින් අප මුදා ගන්නා මෙන්ද, අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අවනත වායිද සිටිමු. විට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සේලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වැසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි, මාගේ සාමය ඔබට දෙමි. තම ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමයේද සමගියද දානය කළ මැනව, ඔබ වහන්සේ සදහටම වැඩවසන සේක, රජකම් කරන සේක. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඒ සාමය අපි කෙනෙකා සමග බෙදා ගනිමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරන දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයාණු, මෙන්න ලොවේ පව් හරන තැනන් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව, එවිට මාගේ ආත්මය සුවවන්නේය. Yeah.
දෙවිස් ස්වාමිනේ මේ ආත්මික ආහාරය අනුභව කර තෘප්තිමත් වූ අප ඔබ ඉදිරියේ වැඳ වැටි කරන යාඥාව ඇසුව මැනව මේ පාරිශුද්ධ අභිරහසේ සහභාගී වූ අපට ලෞකික වස්තු නැනවත්ව අගය කිරීමටද ස්වර්ගීය සැපතට ඇලුම් වන්නටද ඉගැන්වුව මැනව මෙකී දේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ ඵලයේ වන ජේසුස් ආශිර්වාද ලද්දහොමිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය අපෝදේශා දැනුත් අපේ මනවලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන් ජේසු සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ਸਰව බලධාරී දෙවි මහෝත්තම යානන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශදහත්මයන් වහන්සේද ඔබ සියලුම දෙනා ආශිර්වාද කරනසේක්වා ආමෙන් යන්න සාමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත් ස්ත්‍රීන්තු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජේසු පීටයි ෆාදර්